මෙවර පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයේ තරගාවලියෙන් ලෝකට පදක්කම මල්ලවපුර ක්‍රීඩාව තුළින් 57 බර පන්දේ නියෝජනය කරමින් ලෝකට පදක්කමක් ලබා ගන්න මාහට හැකියාව ලැබුණා. ඇත්තටම මම බලාපොරොත්තු වුණේ ලෝකට පදක්කම ගන්න නෙමෙයි රන් පදක්කම ගන්න. නමුත් මට ඒක නොහැකි වුණා. ඒ හිතිබ්බ හැම වැරද්දක්ම මගේ අතුන් හැම වැරද්දක්ම අඩුපාඩුවක්ම මගේ මාස්ටර් එක හදාගෙන ඉස්සරහට යන්න මම බලාපොරොත්තු වෙනවා. මේ මෙඩල් එක ගත් එකට මට ගොඩක් සතුටුයි. මොකද ශ්‍රී ලංකාවේ මල්ලවපුර ඉතිහාසය වෙනස් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට මල්ලවපුර ක්‍රීඩාව තුළින් ලෝකට පදක්කමක් දිනා ගැනීමට මහට හැකියාව ලැබුණා. ඇත්තටම ගොඩක් සතුටුයි ඒ ගැන. මට ලංකාවේ හැම තරගයක් මම ජයග්‍රහණය කරාට පස්සේ මගේ ක්‍රීඩා කටයුතු හැම දෙයක්ම සාර්ථකව කරගෙන යාමට මට අනුග්‍රහයක් ඕන වුණා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව මං ගැන හොයලා බලලා ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව සමඟ සම්බන්ධ වී සිටින ක්‍රිස් බෝ ආයතනය සමඟ සම්බන්ධ වී මාහට මාසිකව අනුග්‍රහයක් දක්වනවා. ඇත්තට මේ ශිෂ්‍යත්වයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ශිෂ්‍යත්වය ලබා දීම සම්බන්ධයෙන් අපි වගේ යෞවනයේ පසුවන ක්‍රීඩකයින්ට ලොකු අත්දැකීමක් මේ අනුග්‍රහය ලබා දෙන එක අපේ හැම කටයුත්තම ක්‍රීඩා කටයුතු සාර්ථකව කරගෙන යාමට පුළුවන්. ඇත්තටම ක්‍රිස් බෝ ආයතනයට NOC ආයතනත් සමඟ සම්බන්ධ වී මේ කරන ක්‍රියාවලියට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම මට මේ තරගාවලිය ජය ගන්න පුළුවන් වුණේ ගොඩක්ම පුහුණුවීම් කටයුතු නිසා. හංගේරියාවේ අපිට ලෝක මල්ලවපුර සම්මේලනයේ සංවර්ධනාංශයේ සිටින ඩෙකා මැතිනියගේ අනුමැතියෙන් අපට ලබා දුන්නු මෙම හංගේරියා පුහුණුවීම් මාස දෙකක පුහුණුවීම් කාලය සම්බන්ධයෙන් ගොඩක් ස්තුතිවන්ත වෙනවා එතුමියට. NOC එකත් එක්ක සම්බන්ධ වී මේ කරපු ක්‍රියාවලියට. ඒ වගේම හංගේරියාවේ මල්ලවපුර සම්මේලනයේ සියලුම නිලධාරීන්ටත් මේ අවස්ථාවේ ගොඩක් ස්තුතිවන්ත වෙනවා.